රජ්‍යමාත්‍යවරිය ඩයිනගමික සඳහන් කිරීමක් කරනවා අපේ රටේ සාමාන්‍යයෙන් ජේසිය සංචාරකයන්ට රෑට ඇවිල්ලා ඒ කියන්නේ රාත්‍රී 10න් පසුව ශ්‍රී ලංකාව තුල එහෙම කරන්නට ලොකු දෙයක් නැහැ කියලා. ඒ සරලවම කියන්නේ මේ නයිට් ලයිෆ් එකක් නැහැ කියන එක. මේකට මොකක්ද දෙන උත්තරේ? මේකට එකඟයිද නැත්නම් නැහැ අපිට තියනවද කරන්න දේවල්? මම ඉස්සෙල්ලා මගේ අදහස ඉදිරිපත් කරන්නේ ඊට පස්සේ අපි මම හිතනවා මේකේ තුලනයක් ගන්න ඕන. එතුමියත් එක්ක එක තරකට මම එකඟ වෙනවා. මම දකින්නවා ඒක හරි කියලා. මිනිසුන් සංචාරකයන් රටකට ආවහම ඒ රටේ සාමාන්‍ය වශයෙන් ඒගොල්ලන්ට සන්ධ්‍යායාමේදී විනෝද වෙන්න ගිහිල්ලා රෙස්ටරන්ට්ස්ද බාස්ද ඒවා තියෙන්න ඕනේ. අර හෝටලේ ඇතුළටම සීමා වෙලා ඉන්න හෝටලේ ඇතුළටම සීමා වෙලා ඉන්න ඕනේ. එතකොට ඇක්ටිවිටීස් තියෙන්න ඕන, ෂෝස් තියෙන්න ඕන. අපි වුණත් පිට රටකට ගියාට පස්සේ හෝටලේ ඇතුළටම වෙලා සීමා වෙන්න කැමති නැහැනේ. නමුත් ඒ වගේම අපිට කියලා ලංකාවට කියලා ආවේනික වූ කල්චර් එකක් තියෙනවා. අපේම කියලා කල්චර් එකක් තියෙනවා. මෙන්න මේ අද එන ටුවරිස්ට්ලාගෙන් වැඩි ප්‍රමාණයක් ලංකාවට එන්නේ අපේ කල්චර් එකින්ද. ඉතින් මේ අපේ කල්චර් එක රැකගෙන එතුමිය කියන දෙයට අපි එකගයි. ඒ කල්චර් එක ඇතුලේ අපි ඒකත් හොඳින් බලාගෙන යම්කිසි තත්වයේ නයිට් ලයිෆ් එකක් ලැබෙන්න සැලසුවට කමන්නේ කියන මතේ මං ඉන්නේ. ඔබතුමා කල්චර් එකෙන් සඳහන් කරපු නිසා මේ ප්‍රශ්න යොමු කරන්න හිතුණා. දැන් සාමාන්‍යයෙන් අපිට අපේ රටේ සංචාරකයන්ට සහ විදේශීය සංචාරකයන්ට ලංකාවට ආවට පස්සේ අපිට පෙන්වන්න කියලා තියෙන්නේ සාම්ප්‍රදායිකව ගත්තාම අපේ රටේ වෙරළ තීරය, බීච් එකත් එක්ක තියෙන කොටස. ඉන් එහාට ගිහිල්ලා ඉවරලා අපිට පුළුවන් අපේ රටේ ඉතිහාසය, පුරාවිද්‍යාව මේ ටික පෙන්වන්න, අපේ සංස්කෘතිකාංග පෙන්වන්න. ඉන් එහාට ලංකාවේ තවත් බොහෝ දේ තියෙනවා ස්වභාව සෞන්දර්යයත් එක්ක බැඳුණු නිසා ඇක්ටිවිටීස් ගණනාවකට යන්න පුළුවන්කමක් තියෙනවා. වර්තමාන සභාපතිතුමා විදිහට වශයෙන් ඔබතුමාට හැකියාවක් තියෙනවද තවත් ඉහාට මේ වපසටිය පුරුදු කරන්න? ඒ කියන්නේ අපේ තියෙන මේ සංස්කෘතිකාංග රැකගත යුතුයි, අපේ කම් අපේ දේ රැකගත යුතුයි. නමුත් සංචාරකයෙක් වශයෙන් ඔහු ඇය ලංකාවට ආවට පස්සේ වියදම් කරන්නට යම්කිසි යමක් තියෙන්නට ඕනේ. ඒ තියෙන සල්ලි මුදල් ප්‍රමාණය වියදම් කරන්න යම්කිසි සාධාරණ ක්‍රමවේදයක් තියෙන්නට ඕනේ. අපි මේ පෙන්වන ප්‍රමාණයට අමතරව මොකක්ද අලුත් දැක්මක් තියෙනවද? ඔව්, ඇත්තටම මේ අලුත් දැක්මක් කියන්නේ දැන් ඔබතුමා කිව්වා වගේම මේ ඔය මුහුදු තීරයයි කල්චර් එකයි ඒ ඇරෙන්න ගොඩාක් පුරාවිද්‍යයි ඒ ගොඩක් තව ගොඩක් දේවල් තියෙනවා. ඔබතුමා දන්නවත් දන්නේ මේ දැන් අවුරුදු ගානක ඉඳලා අපේ ලංකාවේ තියෙනවා ඇඩ්වෙන්චර් පැත්තෙන් ගත්තොත් සයික්ලින් ටුවර්ස් තියෙනවා. ඒ කියන්නේ මේ යන සර්කිට් එකම මොකද ලංකාවට ගොඩක් දුරට කෙනෙක් එන්නේ විශේෂයෙන්ම බටහිර රටවල් වලින්. ඒගොල්ලෝ මේක කියන්නේ ඉංග්‍රීසින් කියන්නේ ලොง හෝල් ඩෙස්ටිනේෂන්. ඒ කියන්නේ අවම වශයෙන් පැය 7-8ක්වත් ගුවන් ගමනක් ගත කරලා තමයි මෙහාට එන්න ඕනේ. ඉතින් එතකොට ඒගොල්ලෝ යම්කිසි කාල සීමාවක් අවම වශයෙන් දවස් 10ක් දවස් 14ක් මෙහි ඉන්නවා. ඉතින් ඒ වගේ කාලයක් ඉන්නකොට ඒගොල්ලන්ට අර ඒගොල්ලෝ කරන මේ විනෝදාංශ ඇතුළතව රටේ බලන්න තියෙන හැම දෙයක්මත් ඒගොල්ලන්ට බලන්න ඕනේ. ඉතින් ඒ වගේ වාතාවරණයක් ඇතුළතදී මේ ඇඩ්වෙන්චර් සයිඩ් එකෙන් ගත්තොත් සයික්ලින්, ට්‍රෙකින් වගේ ටුවර්ස් ගොඩක් තියෙනවා ලංකාවේ. ඒ කියන්නේ ඒගොල්ලෝ අර ටුවර් එක කරන්නේ ඒ මගදී මේ ඒගොල්ලෝ ගමන් කරන්නේ එක්ක බයිසිකල් වලින් නැත්නම් පයින්. නමුත් අර අනිත් අපේ කල්චර් එකයි ඒ හැමදේම ඒගොල්ලෝ බලාගෙන යනවා. මොකද ලංකාවට කෙනෙක් ඇවිල්ලා ගියාට පස්සේ ගොඩක් දුරට සීගිරිය දැක්කද, මාලිගාව දැක්කද කියලා ඒගොල්ලන්ගේ යාළුවෝ එහෙම ඇහුවොත් ඒක නෑ කිව්වොත් ඒක ලොකු මදිකමක්. ඒ කියන්නේ ඒතොට ඉතින් ඒක නිසා ඒ අංග අනිවාර්යයෙන්ම ටුවර් ඒක තියෙන්න ඕනේ. නමුත් ඒ වගේම අර ඒ කරන ක්‍රමය වෙනස් විදිවලට කරනවා. අනිත් එක දැන් මේ අර අපි කතා අර ඉස්සෙල්ලා ඇහුවා වගේ දැන් නයිට් ලයිෆ් ඒ පැත්තෙන් ගත්තොත් යම් කිසි විදියකට ඒක තියෙන්න ඕනේ අනිවාර්යෙන්. හැබැයි බැලන්ස් එකක් තියෙන්න ඕනේ. නමුත් ඒක ඇත්තටම දැන් බැලුවොත් දැන් අර ඕර්ගැනිකලි ඩිවලප් වෙච්ච ඩෙස්ටිනේෂන්ස් ඉනවා ලංකාවේ. ඇල්ල, මිරිස්ස, උණවටුන, හික්කඩුව වගේ තැන්. හරි, ඉස්සර තිබ්බේ හික්කඩුව විතරයි දිගටම. දැන් අනිත් අරුගම්වේ හරි. දැන් ඒ වගේ තැනකට ගියොතින් රෑ 2-3-4 වෙනකම් මේ රෙස්ටොරන්ට්ස් ඇරලා මියුසික් තියෙනවා. ඒගොල්ලොන්ට විනෝද වෙන්න වියදම් කරලා විනෝද වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ඉතින් ගොඩක් ඒ වගේ ඒකෙන්ම තේරෙනවා මේ අනිත් මේ ටුවරිස්ලා බහුල ප්‍රදේශවල ඒ වගේ ඩිවලප්මන්ට් එකක් තියෙන්න ඕනේ කියලා. දැන්
කොළඹ ගත්තොත් ඔව් නයිට් ක්ලබ්ස් අරවාම ඔක්කොම තියෙනවා. නමුත් ගොඩක් දුරට ඒවට යන්නේ මේ තරුණයෝ, ලංකා ලාංකික තරුණයෝ විතරයි. ඉතින් වෙන රටවල් වලට ගියාම දැන් ටුවරිසම් වලින් වෙන රටවල් ගත්තම මේ ගොඩක් දුරට ඒ රටවල් වලට ගියාම මේ ඒ නයිට් ලයිෆ් එක දිගටම තියෙනවා. ඉතින් අනිත් එක මේ අපේ සමහර කට්ටියගේ මේ මං කියන එක වැරදි දන්නේ නමුත් සංකල්පයක් තියෙන නයිට් ලයිෆ් කිව්වම සම්පූර්ණයෙන් නිකන් අර වක්‍රව තමයි බලන්නේ. එහෙම බලන්න විරෝධී දේවල් නේ මේ සදාචාර සම්පූර්ණ සදාචාර අනුකූල දේවල්. අනිවාර්ය දේවල් තියෙනවා මේ රටවල. ඒ වගේ ඒ වගේ එක දිනු කරනවානේ මං දුන්න මේ එක්සැම්පල්ස් වගේ දැන් අපිට පේන්න තියෙනවානේ දැන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S